එම ප්‍රදේශයෙන් පසුගිය දින කීපේ පුරාටම සොයාගත්තා 19 ආසාදිතයන්. ඉතින් ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානට අපි රැගෙන ගියා මීට දින කීපයකට ප්‍රථම. නමුත් ඒ ස්ථානයේදී හමු වුණින් ද ගම්මානවල දුර තව දුරටත් ඉන්න පුළුවන් මේ COVID-19 ශරීරගත වී අය පසුව හරි ආසාදෙන් ලක්වීමට. ඉතින් ඒ ගමට කවුරු හරි ඇතුළු වීම යම් කිසි ආකාරයේ තර්ජනයක්, ඒ වගේම ඒ ගම්වල ඉන්න අය පිටත් ප්‍රදේශවලට යාමත් අනිත් ප්‍රදේශවලට යම් කිසි ආකාර තර්ජනයක් වෙන්න පුළුවන් හින්දා අතිගරු ජනාධිපතිතුමා විසින් මේ නියෝගය කළා තිබෙනවා. මේ අනුව දුදැස්සන 6 සිට චීන කොරටුව සහ පන්විල ගම්මාන දෙකම හුදෙකලා ගම්මාන හැටියට නම් කළා දුන්නා. ඊට අමතරව අද දිනේ තවදුරටත් මෙතෙක් කල හුදෙකලා ගම්මානයක් වශයෙන් ග්‍රාමයක් වශයෙන් පැවති අටලුව ගම ප්‍රදේශය නිදහස් කළා තිබෙනවා. මේ අවස්ථාවේදී තවදුරටත් නිරෝධායන කටයුතු කරගෙන යනු ලබනවා. මේ අනුව නිරෝධායන මධ්‍යස්ථාන 16ක් යටතේ නාවික හමුදාවෙන් තුනකුත් ශ්‍රී ලංකා යුද හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාන 12ක් ඇතුළුව 1500කට අධික සංඛ්‍යාවක් තවදුරටත් නිරෝධායනයෙන් පවතිනවා. අද දිනේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් නික්මයාමට කිසිවෙකු නැහැ. අද දුනේ 363 දෙනෙකු PCR පරීක්ෂණ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊයේ දිනේ සහ පෙරේද දිනේ කරපු පරීක්ෂණ වාර්තා පැමිණියන් පසු යම් කිසි පුද්ගලයෙක් ආසාදින පත්‍ර නොවි හැටියට තහවුරු වුණොත් ඔවුන් මේ ආකාරයෙන් ඔවුන්ගේ නිවෙස්වල යෑමට බලාපොරොත්තු වෙනවා.